අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට කටයුතු කරමින් රටේ ව්‍යවස්ථාදායකයාට විධායකයටත් ව්‍යවස්ථාදායකයටත් අධිකරණයටත් මේ සියල්ලටම බලපෑම් කරපු ආකාරයක් සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව අපිට පේන්න තියෙනවා. ඉතනින් එහාට ගිහිල් අපිට පේන්න තියෙනවා පහුගිය රජය අවධියේදී දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමා ප්‍රමුඛ සැලකේතු ප්‍රමාණයකට මරණ දණ්ඩනය පවා ලබාදීමේදී රංජන් රාමනායක මැදිහත්වීමක් සිදු කරලා තියෙන කාරණාව ඔහු හුවා දක්වන්න උත්සාහ කරනවා. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම මේ අරලිගහ මන්දිරයේ භූමිය අපි දන්නවා FCID එක හදලා විශේෂ අධිකරණ හදලා මේ අරලිගහ මන්දිරයේ භූමියේ ඉඳලා තමයි මේ දේශපාලන දඩයම පසුගිය රජය ක්‍රියාත්මක කරේ. ඒ දඩයම ක්‍රියාත්මක කරද්දී එක්සත් ජාතික පක්ෂයේ පමණක් නෙවෙයි එතෙන්ට පාට්ලි චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක මේ සියලු දෙනාම මේ භූමියේ සිට අධිකරණයට බලපෑම් කළ බවට සාක්ෂි මේ වෙනකොට ඕනෑවටත් වඩා තියෙනවා. අපි දැක්කා මේ අල්ලස්සා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමියගේ ප්‍රකාශය කොහොමද ඒ බලපෑමාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අත්අඩංගුවට අරගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට දඬුවම් දෙන්න. ඊළඟට සුහදගම්ලත් මැතිතුමා විසින් ප්‍රකාශ කරා කොහොමද ඔහුට තර්ජනය කරේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සහ චම්පික රණවක ඒ ඔවුන්ට අවශ්‍ය කණ්ඩායම් අත්අඩංගුවට ගන්න කියලා. ඒ වගේ සිද්ධි රාශියක් අපි දැක්කා. ඒ වගේම අවසානයේදී FCID එකේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අනාවරණයක් කරා කොහොමද රජයේ කණ්ඩායම් බලපෑම් කරේ කියලා.